IPL ක්‍රිකට් තරගාවලිය සංවිධානය වීම මේ වෙද්දිත් ඵල සහිත දෙයක් කියන එක ඔප්පු වෙමින් තියෙන්නේ. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම තමන්ගේ සුපුරුදු දක්ෂතා අතරට පැමිණීම මේ වෙද්දි තරගාවලිය නිසා ලැබුණු ලොකුම ජයග්‍රහණයක්. කුසල් ජනිත් පෙරේරා තමන්ගේ ඉහළම T20 නිම මේ තරගාවලියේදී වාර්තා කරන්න සමත් වෙනවා. ඒ වගේම අවිෂ්ක ප්‍රනාන්දුත් තමන්ගේ ඉහළම T20 නිම මේ තරගාවලියේදී වාර්තා කරන්න සමත් වෙනවා. මේ විදිහට වාර්තා අලුතේදී දඹුල්ල කණ්ඩායම එක්ක තිබුණු LPL 5 වෙනි තරගයේදී තිසර පෙරේරා තවත් වාර්තාවකට යන සමත් වෙනවා. LPL තරගාවලියේ මේ දක්වා ක්‍රීඩකයෙකු වාර්තා කරපු ඉහළම ලකුණු ප්‍රමාණය වාර්තා කරන්න තිසර සමත් වෙන්නේ වේගවත් ලකුණු 97ක් නොදැවී ලබාගෙන. මේ ඉනිම තමයි තිසර T20 තරගයක වාර්තා කළ ඉහළම ලකුණු ප්‍රමාණය විදිහට වාර්තා වෙන්නේ. මේ විදිහට වාර්තා පොත අලුත් කළ තරගයෙන් පස්සේ තිසර කියන්නේ තමන්ගේ පහර දීමේ රටාව මේක කියලා. තිසර නායකයෙක් විදිහට කඩලු පහක් බිඳවැටලා තියෙන වෙලාවක පිටියට ඇවිත් තමයි මේ ඉනිම සෙල්ලම් කරන්නේ. ඇත්තම කිව්වොත් මම මගේ ක්‍රමයට පහර දෙද්දී බිඳවැටලා තියෙන කඩලු ගාන ගැන හිතන්නේ නැහැ. මම විශ්වාස කරලා තමයි සෙල්ලම් කරන්නේ. ඇත්තට මේ තනතිල්ල පහර දෙන්න හොඳ තනතිල්ලක්. මගේ පන්දියවන්නන්ට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේ පහර දෙන්න පුළුවන් තනතිල්ලක හොඳින් පන්දියවල ජයග්‍රහණය ලබා දීපු එක ගැන. ප්‍රතිකරුවෙක් විදිහට මගේ පොඩි වෙනසක් වෙලා කියලා මට හිතෙනවා. ඉස්සර මම ආපු වෙලාවෙ ඉඳන් පහර දෙන එක ගැන හිතන්නේ. දැන් පිටි ඉඳලා තැම්පත් වෙලා පහර දෙන එක ගැන මම හිතනවා. ඔය විදිහට තිසර කියද්දි දඹුල්ල කණ්ඩායමේ නායක දසුන් ශානක කියන්නේ හොඳ තැනක ඉඳලා තරගයේ පාලනය ගිලිහී යන ප්‍රහාරයකට ලක් වෙන්න ලැබුණ එක ගැන දුකයි කියලා. ඇත්තටම තරගයේ ආරම්භයේ අපි හොඳට කළා. ජැෆ්නා මුල් කඩළු පහ අඩු ලකුණු ගානකට දවාගෙන අපි තරගයේ පාලනය අරගෙන හිටියේ. අවංකව මේ වෙලාවේ හිතුනේ නැහැ ජැෆ්නා කණ්ඩායම මේ තරම් ලකුණු ගානකට යයි කියලා. ඇත්තටම තිසරගේ ප්‍රහාරයේ කොක්කොම් වෙනස් වුණේ. අපි වේග පන්දුයවන්නු සැලසුම් කළ විදිහට පන්දු යවුවේ නැහැ. මම හිතන්නේ අපේ කණ්ඩායම වෙනස් වෙන්න ඕන. තරගාවලියේ ඉස්සරහට යන්න හොඳ කණ්ඩායම ඉක්මනින් හදාගන්න එක තමයි අභියෝගය. ඒ විදිහට තමයි ජැෆ්නා කණ්ඩායම හමුවේ ලකුණු 66කින් පරාද වුණාට පස්සේ දඹුල්ල කණ්ඩායමේ නායක දසුන් ශානක අදහස් දක්වලා තිබුණේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.